උණුසුම් පුවත් ලබසන ඉන්න ඔබ වෙත ගෙනෙන අපේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. බස් ගාස්තු ගැන සියලුම මගින්ට විශේෂ පණිවිඩයක් හැමෝම දැනුවත් වන්න. ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම අගෝස්තු 5 වනදා සිට ක්‍රියාත්මක වුවත් බොහෝ පෞද්ගලික බස් රථ පැරණි ගමන් ගාස්තුවම අය කරන බවට බස් මගීහු චෝදනා කරනවා. බස් ගාස්තු අඩු කර ඇතැයි පැවසීමේදී ඇතැම් බස් රථ කොන්දොස්තරවරුන් තමන් සමග ගැටුම් ඇති කර ගන්නා බවද ඔහු කියා සිටී. අවම බස් ගාස්තු රුපියල් 34ක් ලෙස සංශෝධනය කළද බොහෝ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් පැවති අවම බස් ගාස්තුව වෙන රුපියල් 40ම අය කරති. සංශෝධිත බස් ගාස්තුව සෑම පෞද්ගලික බස් රථයකම ඉදිරිපස පිටුපස දොරටු අසල හා බස් රථයේ මැද මහජනයාගේ දැන ගැනීම පිණිස ප්‍රදර්ශනය කළ යුතු බවට බස්නාහිර පළාත් මාර්ගස්තු මගී ප්‍රවාහන අධිකාරිය විසින් දැනුවත් කර ඇතත් ඔවුන් ඒවා කරනකටවත් නොගෙන බස් රථවල ප්‍රදර්ශනය නොකරන බවද මගීහු කියා සිටිති. සංශෝධනය වූ බස් ගාස්තුව මෙසේය. රුපියල් 38ක්ව තිබූ බස් ගාස්තුව රුපියල් 34ක් දක්වාද රුපියල් 45ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 42ක් දක්වාද රුපියල් 59ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 54ක් දක්වාද රුපියල් 73ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 67ක් දක්වාද රුපියල් 87ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 80ක් දක්වාද රුපියල් 101ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 92ක් දක්වාද රුපියල් 115ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 105ක් දක්වාද රුපියල් 121ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 109ක් දක්වාද රුපියල් 130ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 117ක් දක්වාද රුපියල් 138ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 126ක් දක්වාද රුපියල් 147ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 134ක් දක්වාද රුපියල් 155ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 140ක් දක්වාද රුපියල් 164ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 149ක් දක්වාද බස් ගාස්තුව සංශෝධනය සිදු වී ඇත. බස් ගාස්තු සංශෝධනයට අදාළව තවත් ගාස්තු චක්‍ර ඇති අතර ඒ ගැන 0.112.817.353ට ඇමතීමෙන් වැඩිදුර විස්තර දැනගත හැකි. නව බස් ගාස්තු සංශෝධනයට අනුකූලව කටයුතු කරමින් වැඩිපුර ගමන් ගාස්තු අය කරන්නේ නම් එවැනි බස් රථ ගැන 0.112.871.353 හෝ 0.112.868.860 අමතා පැමිණිලි කරන්නයි බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය මගී ජනතාවගෙන් එල්ලා සිටී.